acidesi manen obbata kemura adaviya adaviya acidesi manen ne aloke pilibandawa katha karana tana kemura adaviya adath 92.2kin 92.4in ඔබ හමු වන්නට එනවා. ඉතින් ඔබේ ආදරය හැමදාමත් අපිත් එක්ක තියෙනවා කියන කාරණාව දන්නවා. ඉතින් යంత్ర මන්ත්‍ර තంత్ర ආදි හෝනියන් මේ දේවල් ගැන අඳුරු තැන් ගැන ලෝකේ පෙනෙන නොපෙනෙන මේ සියලු බලවේග පිළිබඳව යම් කතාවක් ගොඩනගන්න හිමන් නැත්තම් යම් කිසි කතිකාවතක් සමාජය තුළ ගොඩනගන්න අපිට හැකියාවක් ලැබෙනවා නම් අපි ඒ පිළිබඳව කතා කරනවා. යంత్ర මන්ත්‍ර ගුරුකම් වගේම මේ දේවල් පිළිගන්න නොගන්න ඕන කෙනෙක්ට විරුද්ධව අදහස් පළ කරන්න පුළුවන් අපේ Facebook පිටුව තියෙනවා. ඒත් එක්කම අපිට ලියන්න පුළුවන් මේ ඕනෑම දෙයකට විරුද්ධ තැන කෙමුර අඩවිය. මේ යంత్ర මන්ත්‍ර ගුරුකම් වලට පමණක් නෙවෙයි මේ දේවල් පිළිගන්නේ නැති අය උනත් කමක් නැ මේ පිළිබඳව අදහස් දක්වන්න ඉගෙන අපේ කිසිම හිතක් නැ අපි යෝජනා කරනවා ඒක බොහොම හොඳ දෙයක් අපි මේ දේවල් බොහොම හොඳ විදිහට බොහොම මේ ධනාත්මකව බාර ගන්න කැමති බාර්ති මහත්තයා ආයිබෝන් ඔබතුමාව පිළිගන්න ආයිබෝන් ලයිව් මහත්තයෝ ආයිබෝන් තමනාස් කියවක මං ස්පූතුනේ පිළිගන්න පිළිගන්න කට්ටිය පිළිගන්න පිළිගන්න බැරි කට්ටිය තූ තූ කියලා කැල ගහලා කානුවට කැල ගහලා විසි කරන්න කොහොමද අපේ තාත්තා ඉඳ කාලේ වෙච්ච කෙලියක් ඔය. මට මතක් කරලා කිව්වේ. මේ කතාවේ ගෑණි මට සමායම් බුදු රත්තරන් මහත්තයෝ. සිරියා සිරියාවති නම අපි කතා කරන්නේ සිරියානන්ද කියලා. සිරියාවති මහා කට හැකර හැපි චෝල් කතා තියෙන ගෑණෙක්. හැබැයි අපිට මොකෝ කරගන්න කියලා කියා ගන්න සර්ණේ විසුරුණාසගේ මේ කෙල්ලට ඒ රාෂ්ට්‍රකයක් තියෙන්නේ මේක ඒකව බඳින්න ඕනයි කියනවනේ බලමු බලමු යමක් කරන්න බැරි වෙන එකක් නම් නෑ මේ සරණේරිස් ගුරුනාන්සේගේ හාමිනේට කරන්න බැරි දේවල් නෑ කියනවනේ ඉතින් සරණේරිස් ඉන්න කාලේ මට මෙව්ව කියලා දුන්නේ නෑ බං හැබැයි මං ඉගෙන ගත්තා ඒකනේ ඉතින් ගුරුනාන්සේ නැතත් අපිට බයක් හයක් නැත්තේ ආඹ පාලයන්කෝ මම මේක ක්ලාස් එකක් කරලා තියන්න එහෙමයි එහෙමයි අම්මා වැඩකද එයි ඇනික කියන්න ආපු දෙය කියන්න ගාමිණී නෑ මේ අම්මා මේ තාත්තෝ සාස්ත්‍රේ මට දුන්නෙත් නෑ අම්මට දුන්නෙත් නෑ කියලා තමයි මන් නම් දන්නේ. ඉතින් ඉතින් හරියකට ඌව නොදැන කරන එක හරිදම්ම ඈ ඌව ලේසි පහසුක් නෑනේ. ගාමිණී මොකද්ද දැන් ඔබ ඔය කියවන්නේ? ආ මමත් කී හරි හම්බ කරගන්න එකට ඔබට තියෙන රුදාව මොකද්ද? අම්මේ මං කියන්නේ එහෙම කතාවක් නෙවෙයිනේ. ආලෝකය පිළිබඳව කතා කරන තැන පටන් ගන්නේ සිරියා අවුරුදු 70ක විතර ගෑනු කෙනෙක් කතාව හොම් පටන් ගන්නවා භාරතී මහත්තයා අපි කෙමින් කෙමින් කතාව මේ ඉස්සරහට අරගෙන යමු මේ සීරියත් එක්ක ඔන්න ගුරුනාන්සේ මලා සන්නේ සයියා මලා
මලාම සර්ණීස් ගුරුනාන්දගේ පොත්පත් බල අත්පොත් බල බල පුස්කොළ පොත් බල බල කොළ කෑලි බල බල ගෑණි ගුරුකමක් දෙකක් කරා. ඉස්සෙල්ලා පොඩි පොඩි ඒව කරා. බඩේ ගෑට මැදරුවා, උණට මැදරුවා, නඩුවට මැදරුවා. ආ වශී ගුරුකම කරා, නොරිස්සුම් කරා. හැබැයි වෙලාව වෙලාව ඒවත් ඇහුවා. ඇහුවා මොකද නදුනේ අම්මට සිරියදි මේ ගෑනේ නියම මන්තරකාරියක් වුණානේ. පුහ් කාකෙක්වත් එහෙට උඩේ පියාඹන්නේ නැත්තරම. නියම ගෑනේ දැන් ඉන්නවනේ මහා භාගලවදී කපුහාමිනේ වගේ. සුදු රෙද්දක් ඇඳගෙන රතු රෙද්දක් කරේ දාගෙන කොච්චරවත් ඉන්නේ රතු රෙද්ද කියලා බැඳගෙන දැන් ගෙදර ඉන්නේ කටඩි හාමිනේ. සරණසේ නැති හින්දා ගස් දෙති රටේ ලොකු සර් එරඩු ගාත් ගාක්ලු. අපි දන්නා ඒ අම්මන්ටගේ හැටි කොහොම වුණත් දැන් මේ පුංචි පුංචි මන්ත්‍ර කෑලි හොයාගෙන මන්ත්‍ර කරන්න පටන් එකක් දෙකක් හරි ගන්න පස්සේ නියම මන්ත්‍ර ගෑණි වෙලා එයාගේ පුතා තමයි ගාමිණී. හැබැයි ගාමිණීගේ ගෑණි ඉන්නානේ. ඒ ගෑණිත් එක මේ එක ගෙදර ඉන්නේ. එක ගෙදර හිටියට සිරියා ඔරොප්පුයි පුහ් නැන්දම්මයි දෙලිගේ රණ්ඩු එතන තියෙනවා. ඔන්න වහගන්නකෝ අහගන්නකෝ මේ කතන්දර. මේ බොලේ උල්ලත් හැඩේට මිදුල ටිකක් අතුගා ගන්න බැරි ගෑනු කොම මොකටද ඈ? ඒකත් කාව කෑව වගේ තුක් නොදකි. අතක් උදේ පාන්දරම පටන් ගත්තනි. මේ ගෑනේ නම් අනේ නන්න. මොනවද යකෝ කුටු කුටු ගහන්නේ? මම මුකුත් කිව්වේ නෑ අම්මා. මුකුත් කිව්වේ නෑ නෙවෙයි. උඹ මට උදේ දවල් දෙස් දෙවල් තියෙන විත්තිය මන් දන්නේ නෑ කියලා උඹ හිතාගෙන ඉන්නේ. මේ අනේ මම මොකටද අම්ම එක්ක තරහ ගන්නේ? ආ ඒක තමයි මාත් හිතන්නේ. උඹ මය කොල්ලව තල්ලගෙන උදේ මං උන්නද මලාද කියලා බලනවද? ඈ මම මොනවා කියනවද මන්දා? මං කියන්නේ නැහැ උඹට තේරෙයි ඉක්මනේ. බලන් හිටහන්කෝ මූසලි. කතද එහෙනේ මේ කරුමේ? මම මොන හේකට මෙහෙම කුණු කතා අහගන්නවද හැමදාම? ඕම් පටන් ගත්තා. ඕම් පටන් ගත්තා මුස්පේන්තු කොමට ඇවිල්ලා. ඇඬිල්ල. සීරියක්කේ මේ මං. ආ වරේ වරේ. මං ආවයක් කියර කෙල්ලගේ මගුලේ පොරොන්දන් ගැලපෙනවද කියලා බලන්න. වරෙන්කෝ දේවාලය තුලට. අසිතේ සමානෙන් ඔබට කිම්මුර අඩවිය අඩවිය. අසිතේ සමානෙන් ආලෝකයේ පිළිබඳව කතා කරන තැන කිම්මුර අඩවිය නද අපි කතා කරන්නේ සිරියාගේ කතාව. වාර්ති මහත්තයා මේ සිරියාගේ මනුස්සයා හැමත් නැත්නම් මේ ගුරුන්නාසි නැති වුණාට පස්සේ සිරියා පුංචි පුංචි වැඩ කරන්න පටන් ගන්නවා. මේ පුස්කොළ පොත් යන්තමින් කියවමින් ගාමිණී පුතා විරුද්ධ වෙනවා මේ දේවල් වලට. හැබැයි මේවා කනකට අහන්නේ නැහැ. සිරියා මේ දේවල් කරමින් බොහොම හිතුවක්කාර විදියට හැසිරෙන්න පටන් ගන්නවා. අම්මෝ කුන්දත් එක්ක මැදුම් කනවා සුභා. තැල් ටිකක් ගාමු නේද? හා ඕක හැමදාම බලන් ඉන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. ලී මඩුව කියන්නේ ඉතින් බර වැඩම තමයි. මේ අම්මට කිව්වනම් තෙල් ඩිංගක් නතුරු මෙතේ නේද? අම්මා දන්න මැතිරිල්ලක් නෑ සුභා. ඇයි? ඊම තමයි. එතකොට අර මේ ගමේ මිනිස්සු ඇවිත් එක එක දේවල් කරගෙන යන්නේ? ඊටින් තාමත් තාත්තා කරපු දේවල් මතක නිසා. නෑ ගාමිණි, අම්මා මන්ත්‍ර ගුරුකම් දන්නවා. මං තාත්තගේ ශාස්ත්‍රය ඉගෙන ගන්න අකමැති වුණේ අම්මා එපා කියපු නිසා. ඉතින් ඔයා හිතනත් දැන් අම්මා ඒව දන්නවා කියලා. අනේ මන්ද අම්මගේ ඔයාගේ ඒවා. ඒත් අම්මා උදේ ඉඳන් රෑ වෙනකන් ওই දේවාලය ඇස්සට වෙලා පුස්කොළ පොත් දිගහැරගෙන මතුරනවා. මං දැන් කීප වතාවක්ම කිව්වව නවත්තන්න කියලා. ගාමිණි, ඔයා අම්මට මොනවත්ම කියන්න යන්න එපා. ඒ මොකද? අම්මා හිතන්නේ මං ඔයාව අවුස්සනවා කියලා. අල්පෝසු හැම අගුවකම
ऐसे देसी माने ओबट ඒකයි
දැන් මේ කොහමද සුභා කෙල්ලගේ තත්ත්වය? නේ මන් දන්නේ මාමා. හුළු උස්සගෙන ඉන්නම බෑ. දවස් දෙකට ඇදිලා ගිහින්. පරණඩලක් වගේ වේලිලා. බඩේ දැවිල්ල කීකිය කෑ ගහනවා. බෙහෙත් තෙත් කරා. බෙහෙත් කතර අඩුවක් වෙච්ච නැති ඉන්න මේ මාමේ. ඔව් ඔව් ඉතින් මේ අහල පහල හින්ද අර විමල රත්න කපුවගෙන් දෙහිටි කුමුත් කැප්පෙව්වා. ඒත් අඩුවක් නෑ මාම. විමල රත්න දෙහි කපන්න දන්නවද කොල්ලෝ? ආබේ ඒකට පුළුවන් ඇස්වා කටව හඳුරු කරන්න විතරයි. මං ඒ වයින් වැඩක් නැති හින්දායි මෙච්චර දුරක් ගෙවාගෙන මාමුව හම්බ වෙන්න ආවේ. ඔය කියනව බැලුවාම සුභා කෙල්ල එන්න එන්න දිරන්නේ හේතුවක් ඇතු. ඕක කටු ගැස්පා. ඒකේ වෙවුලුන් කන්නේ ඒකයි. මූනේ ලේ කලඳක් නැහැ කිව්වනේ. බලයි අම්මා ලිප තියාගෙන ඉන්න මුට්ටියේ තියෙන්නේ මොනවද බලපන්. මුන්නස් මාමා. සාසුද්දෙන් කියතේ ඔය මුට්ටියේ තම පතක උඹේ ගෑණිගේ නම ලියලා ඇති. රූපය දපු කඳුරු කොලයක් ඇත. ඉතින් ලිප පත්තු කරනකොට ඉන්න බෑ. දෙවිල්ලයි දෙවිල්ලයි. ඉතින් අයියාගේ අම්මා හැම කරන්නේ ගුරුනාන්ද මාමේ. ඇසි දෙසි මානෙන් ඔබට කිම්මුර අඩවිය. නිකම් උනක් හෙම්බිරිස්සා වන්නම් පුතේ. කහතෙල් ටිකක් මම හදාගෙන නාරසිංහෙන් ආගෝරෙන් සියවටුකෙන් මහා බුද්ධ රාජ මාලාවෙන් මතුරපා මතුරලා ගාවේ ඔළුව අල්ලගෙන ඔළුව කියප උන බහිවි. කෙල්ලෙන හැටිම නිසා මහා බුද්ධ රාජ මාලාවෙන් නම් උඩ තදට තියෙනවා නම් දෙයියත් එකෙන් ශේෂිර දෙපතුන්ට මන්තරයේ පිහිදාපා. එතකොට උන බහිනවා. එහෙම වුණක් නැත්තා බයි අර හිනේසිරිය බලාපන් අර ගෑනෙ මොකද්ද මේ මුට්ටියක් හත් කරනවා පැගිලි දරෙන් කියලා පොඩ්ඩක් ඒකට සොට ගහලා බලාපා ඈ නිකන් ඒලා බලපන් ඒ මුට්ටිය මං හිතනවා ඇත්තේ හත් කරනවා නම් කදුරු කොල ඇත්තේ බලන් කදුරු කොල ඇති කදුරු කොල නම් පුතේ තියනවා වැඩන් කදුරු කොල හතක් අරගෙන ඒකේ නමලිලා යන්ත්‍රයක් තියෙනවා. අද නන්නමගේ අරහවල් පොතේ ඇති බලපා. බැවිල කොපි කරගනි. යන්ත්‍රයක් තියෙනවා. ඒකේ මැද්දේ නමලිලා ඇති. ඒක පන්න ඕන එක කොළයකට. පන්නලා ඒක දානවා තුන්වෙනි කොළයට. කොළ පහක් ගන්නවානේ. දාලා මුට්ටියට දාලා පස් පැකිලි දරින් ගිලි කරනවා. ගිලි කරනකොට කොළ වතුර ලටනවානේ. දඬර කොළයකට කැළඹෙනවානේ. කැළඹි 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 උඩ යනවා යට යනවා උඩ යනවා යට යනවා කරගෙන. එතකොට අරයක බඩදම් ගන්නවා. ඒ විදිහට බඩදම් ගන්නවා වමන යනවා. ඒකද කියලා පොඩ්ඩක් බලපන්. ඒකම්බ මේකම මතක තියාගන්න කඳුළු කොල්ල ගුරුකම කියන්නේ බඩ වමන යන බඩිකක් ඔබ කරගෙන නඩුවලට කරන්නේ ඕකමයි. හැබැයි කඳුළු කොල්ලේ අඳින යන්ත්‍රය වෙනයි. යන්ත්‍රය වෙනයි. ඒකදී විචිකාරයන් රූපයක් දිනන ඕන. එයාගේ නම ලියන්න ඕන. මෙතන තියෙන්නේ මෙන්න මේ ගාමිණියගේ ගෑණිගේ නම. ඔබට ඒක බලන්න බෑ. ඔය ටික ගිහිල්ලා බලාගෙන එන්න ඇවිල්ලා මට වාර්තා කරන්න පුළුවන් නම් ඒක එතනදිම හොත කරපා දරනම් මට ඇවිල්ලා කියපා මම ඔතන බල කරන්න ඕන දේ කියලා දෙන්නම් මං තව කී දවසක් මේ වේදනාවෙම සංගින්න දෙයි මම මොනවා කියන්නද මන්ද සුභා භාරතී මාමා කිව්ව වෙලා තියෙන දේ මොකද්ද ඉතින් තේරුවෙන්න අම්මා තාත්තගේ පොතක තියෙන ගුරුකම් දෙකක් ඔයාට කරන්න මොකක්ද ගාමිණී ඔයාගේ අම්මට මාත් එක්ක තියෙන තරහ අංගේ මිනිස්සුන්ට කිසිම වරදක් කරලා නැහැ අනේ මන් දන්නේ සුභා තාත්තා හිතා ගන්න බෑ තව මොනවද කිව්වේ පාරති මාමා ඔක කපනවා නෑ අම්මට යස පාඩමක් උගන්වලා මිසක් නවත්තන්නේ නෑලු ඉතින් මං කිව්ව ඔන්නේ කමක් නැහැ කියලා. ඊට පස්සේ ඔත් අම්මා හොඳින් ඉඳීනේ. අම්මා කෙසේ වෙතත් අපිටවත් හොඳින් ඉන්න ලැබෙන්නේ. මං තව දේවල් ටික හොයාගන්න ඕනේ.
ऐसे देसी माने ओबट මට අම්මට වෙන කටින් හදන්නේ මම
अभी दें देख का कबूम है मंगे नंबर इवर को दीपाली आय मैं वांगिया नटंडा वोत ओं करंडर अंधिया क्या सिद्धि हुए भारती महत्या ओह मत हमारी सिद्धि सिद्ध वे ने मुकाक द में खताव अरे यार ये मातूरों माँ तीन दो कपड़ों माँ हाँ पाला बुलत का न होनो तीन दे बा किलोटे एक नया ने ये इस साल ने किलोटे से बने दें तीन ने बुलत का न होनो दिया काले टाइम में वेद चंडाल के मलमालाटाई यंत्र मंत्र बोरुई निष्पादने शानिका तरंगणी वगे कसोनी विक्रम सिंह अगेन खताव की वो ममल जयवर्धन भारती महात्म्य मेदरी सिरी सहगेला प्रवीण समरकोट निष्पादन अधीक्षण चरित हसन तक शुभ रात्र प्रार्थना करना सुपुर्द अटवी।